2024 මුල් මාස 6 රටේ ආර්ථික තත්ත්වය පෙන්වන මුදල් අමාත්‍යාංශය අර්ධවාර්ෂික වාර්තාව දැන් නිකුත් වෙලා තියෙනවා. ආණ්ඩුව ආර්ථිකයේ සුබ පැත්තට යනවාය කියලා කයිවාරු ගැව්වත් වාගාඩම්බර ප්‍රකාශ කළත් මේ වාර්තාව නම් කියන්නේ රටේ තත්ත්වය එතරම් සුබ නැති බවයි. මේ වාර්තාවට අනුව 2023 මුල් මාස 5ට සාපේක්ෂව 2024දී අපේ වෙළඳ පරතරය, ඒ වෙළඳ පරතරය කියන්නේ අපනයන ආදායම සහ ආනයන වියදම අතර වෙනස, අපි කියන එක වෙළඳ හිඟය කියලා, වෙළඳ හිඟය රුපියල් බිලියන 1.8ක් දක්වා 20%කින් වර්ධනය වෙලා. ඇත්තෙම 2023ට සාපේක්ෂව 2024දී අපනයන ආදායම වැඩි වෙලා තියෙනවා. නමුත් අපනයන ආදායම වැඩි වීමේ වේගයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා තමයි මේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 1.8ක් දක්වා වර්ධනය වෙලා තිබෙන්නේ. වෙළඳ හිඟයක් ඇති වුණාට ඒක ගෙවුම්ශේෂි හිඟයක් බවට පත් වෙන්නේ නැත්තේ, විදේශ විනිමය අර්බුදයක් නැත්නම් ඩොලර් අර්බුදයක් බවට පත් වෙන්නේ නැත්තේ මේ ඇති වෙලා තියෙන හිඟේ පියවන්න තරම් ප්‍රමාණවත් මුදලක් අපේ සංචාරක ව්‍යාපාරයෙන් විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වලින් ලැබෙන නිසා. නමුත් අපි දන්නවා නුදුරු අනාගතයේම ආණ්ඩුවට වාහන ආනයන තහනම ඉවත් කරන්න සිද්ධ වෙනවා. දන්නවත් අපේ රටේ තියෙන වාහන පද්ධතිය අවුරුදු 4කට වඩා පරණයි. තවදුරටත් ඒ තහනම තියාගන්න බෑ. අනිවාර්යෙන් ඉදිරි මාස 6 තුල ඉවත් කරන්න වෙනවා. එතකොට මේ වෙළඳීගේ තව වැඩි වෙනවා. ණය ආපසු ගෙවන්න පටන් ගත්තට පස්සේ අර විදේශ ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරයෙන් මේ ඇති වෙන හිගය පියවන්න බැරි වෙනවා. එතකොට වෙන්නේ මොකක්ද? මේ ගෙවුම් ශේෂ හිගේ පියවන්න ඩොලර් ණය ගන්න වෙනවා. ඒ ණය ගෙවන්න ආයෙත් ණය ගන්න වෙනවා. ණය ගැනීමේ විෂම චක්‍රය තුල හිර වෙලා නැවතත් 2022ක් බීවීමේ අවදානම මතුවෙනවා. අපි දන්නවා අපි 2022 මුණ දුන්න අර්බුදයට 1991 ඉන්දියාව, 1998 රුසියාව මුණ දුන්න මේ රටවල් ඊට පස්සේ අර්බුදයෙන් ගොඩාවට පස්සේ හැමදාමත් පෙන්වුවේ ගෙවුම් ශේෂ අතිරික්තයක්. හිගයක් ආය ආවේ නැහැ. ඇයි ඒ? මේ අර්බුදයේ ඇතුළදී ඒ අය තමන්ගේ දේශීය කර්මාන්ත සවිමත් කරලා දේශීය නිෂ්පාදනය වැඩි කරා. එහි ප්‍රතිඵලයක් විදියට අපනයන ආදායම වැඩි වුණා, ආනයන වියදම අඩු වුණා, ගෙවුම් ශේෂ අතිරික්තයක් බවට පරිවර්තනය වුණා. හැබැයි එහෙම තත්ත්වයක් ලංකාවේ ඇතිවෙන්න ඉඩක් නැහැ. මොකද අසාධාරණ ලෙස තෙල් සහ විදුලි මිල ඉහළ නැංවීමෙන් අපේ කර්මාන්ත ක්ෂේත්‍රය පොඩි පට්ටම් කරලා දාන්න ආණ්ඩුව කටයුතු කරලා තිබෙන නිසා. මේ අසාධාරණ ලෙස තෙල් සහ විදුලි මිල ඉහළ නැංවීමෙන් අපේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩවල නිෂ්පාදන පිරිවැය බරපතල ලෙස ඉහළ ගියා. නිෂ්පාදන පිරිවැය ඉහළ ගියාම ලෝක වෙළඳ පොලේ ශ්‍රී ලංකාවේ භාණ්ඩ වලට තරඟකාරී පදනමකින් අනිත් රටවල භාණ්ඩ සමග තරඟ කරන්න බැරි වෙලා, ඒ තරඟකාරීත්වයට මුහුණ දෙන්න බැරි වෙලා අපේ රටේ කර්මාන්ත ඇදගෙන වැටලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි අර්බුදයේ ඇති වෙලා වසර 3කට පස්සෙත් මේ ආණ්ඩුව රටේ නිෂ්පාදනය වැඩි කරන්න කර්මාන්ත රැකගන්න පියවර නොගැනීම ඒ වෙනුවට කරේ අසාධාරණ ලෙස තෙල් මිල විදුලි මිල ඉහළ නංවලා කර්මාන්ත කඩා වැටෙන බවට පත් කරන්න. මිල අසාධාරණයි කියලා අපි කියන්නේ ඇයි? ඔබට මතක ඇති තෙල් ගෑස් විදුලිය පිරිවැය ආවරණය කරන මිලකට විකිණිය යුතුයි කියලා පසුගිය ආණ්ඩුව ඇතුලේ ඇමති මණ්ඩලය තුල තනියම සටන් කර පුද්ගලයා මම. හැබැයි අද පිරිවැය ආවරණය කරනවා වෙනුවට මහා දෙවන්ත ලාභ ලබන ආකාරයෙන් තෙල් සහ විදුලියේ මිල වැඩි කළා කියලා කියන්නේ මේ ආණ්ඩුව නිකුත් කරපු මූල්‍ය වාර්තාව. ඒ මූල්‍ය වාර්තාවට අනුව 2023 වසරේදී විදුලි බල මණ්ඩලය ලැබූ ලාභය රුපියල් බිලියන 61ක්. මේ වසරේ පළවෙනි මාස 4ට විතරක් විදුලි බල මණ්ඩලය ලැබූ ලාභය රුපියල් බිලියන 91ක්. මම නැවත කියනවා, මාස 4ක ලාභය රුපියල් බිලියන 91ක්. ඒ විතරක් නෙවෙයි, තෙල් සංස්ථාව ලැබූ ලාභය රුපියල් බිලියන 120ක්. ශ්‍රී ලංකාවේ කර්මාන්ත දහස් ගණනක් බංකොලොත් වෙලා වැහිලා යද්දි, ඒ නිසාම දසදහස් ගණනකට රැකියා අහිමි වෙද්දී තෙල් සංස්ථාවයි විදුලි බල මණ්ඩලයයි ලාභ ලැබුවෝ කියලා
ආඩම්බර කතා කීමෙන් රටට පළක් වෙන්නේ නැහැ කියන එක අපි ආණ්ඩුවට සීපත් කරනවා.